2023 එල් පී එල් තරගාවලී සමාරම්භක උත්සව අවස්ථාවේ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ජාතිකීය වචන වැරදි ලෙස උච්චාරණය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙමින් පවතිනවා. ජාතික ගීයේ එන නමෝ නමෝ මාතා යන කොටස උමාරා නමෝ නමෝ මාතා යනුවෙන් කීප වරක් උච්චාරණය කරනු දැකිය හැකි වුණා. මේ සමගම මාතා හැෂ්ටැග් එක සමාජ මාධ්‍යවල රැල්ලක්සේ පැතිර යමින් තිබෙනවා. මේ අතර ජාතිකීය ගායනා කිරීමට පුහුණු වීම සඳහා උමාරා සිංහවංශ සහභාගී වූ අවස්ථාවේ වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. සිද්ධිය සම්බන්ධයෙන් උමාරා සිංහවංශ සිය මූනුපතේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්. 2023 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී මා විසින් ගායනා කරන ලද ජාතිකීය සම්බන්ධවයි. වර්ෂ 2023 වූ ජූලි මාස 30 වෙනි දින LPL සමාරම්භක උත්සවයේදී ජාතිකීය මා විසින් ගායනා කරන ලද අතර සමාර වචන මා විසින් උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳව ගැටළු සහගත තත්වයක් ඇති වී ඇති බව මගේ අවධානයට යොමු ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ මා ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම නිතරම ශ්‍රී ලාංකික දජය මාත් අභිමානින් ඔසවා ඇති බවත් තම මාතෘභූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගා සිටවීම සඳහා ගීත ගායනෙන් මෙන්ම විවිධාකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇති බවයි. ජාතිකීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථකථනයක් සැපයීමට මා කිසි විටකත් අදහස් කළේ නැත. මගේ රටේ ජනතාවගේ හැඟීම් මට වැටෙන බැවින් මගේ ගායනය නිසා පීඩාවටපත් වූ සිත් ත්‍රිදිවීමට ලක් වූ ඕනෑම කෙනෙකුට මගේ හෘදයාංගම සහ අවංක සමාව අයදිමි. මෙලෙස ජාතිගීයේ ගායනා කිරීම සම්බන්ධයෙන් සිදු දේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර සිටියා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ආරම්භක උත්සවයේදී ජාතිකීය විකෘති කළේ යයි චෝදනා එල්ල වී සිටින උමාරා සිංහවංශ සම්බන්ධයෙන් ඇගේ සහෝදරිය උමාරියා සිංහවංශ අදහස් පළ කර සිටිනවා. තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පළ කර තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ අද රටේ ඊට වඩා විශාල ප්‍රශ්න ඇති බවත් මේ මොහොතේ තම සහෝදරියට සමාජ ජාලා වලින් එල්ලවෙන චෝදනා සුසුසු නැති බවත්ය. තම සහෝදරිය රට නියෝජනය කරමින් සම්මාන රාශියක් දිනාගෙන ඇති බවත් ඒ ගැන කතා නොකරන්නේ මන්දේ ප්‍රශ්න කරන ඇය සංගීත ශ්‍රේෂ්ඨයට කළ දායකත්වයත් දේශප්‍රේමීත්වයත් සහිත හොඳ හදවතක් ඇති බවද කියා සිටිනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් ඇත්නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න.